ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයේ නවදහනේ පුවත් ශීර්ෂ පාඨ වෙත අද දිනය තුල කොරෝනා මරණ දෙකක් දින 11ක් වයස ඇති කුඩා බිලින්දියකටත් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි බේරුවල දන්ත වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ සහායකයාටත් කොරෝනා मेते किसीदु आसादिते कु वार्ता नवो किलिनोच्चिय दिस्ट्रिक्ट केंद रोगिये कु वार्ता वीमत समग दिवैने सियलु दिस्ट्रिक्ट कवल कोरोना व्याप्त वे कोरोना मेरटेन तुरान बनवानाम मुहुदत बिलिवीमत वुवत मम सूदानाम एमती पवित्रा कियाई कोरोना मुआवेन आंडुव चंदय पिप्पकट गहुआ विपक्ष नायक वरयागेन प्रकाशयक आंडुव कोरोना मडिन्न मिथ्याव पस्से यनवा සමගි ජනබල වේගය කියයි අපි යන්නේ මිත්‍යාව පස්සේ නෙවෙයි විශ්වාසෙ පස්සේ පොදු ජන පෙරමුණ කියයි සමගි ජනබල වේගය සහ එජාපය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ එකතු වී ආණ්ඩුව ගෙදර යවමු එජාප නියෝජ්‍ය නායක රුවන්ගෙන් ඉල්ලීමක් නව ගුවන් හමුදාපති සිය දුහුරේ වැඩ අරඹයි පානදුර වෙරළට ගොඩ ගැසූ තල්මසුන්ගෙන් තල්මසුන් පස් දෙනෙකු මියයයි සතුන්ගේ අක්මාවේ සහ පෙනහළුවල අසාමාන්‍ය තත්වයක් නිරීක්ෂණය වන බව පශු වෛද්‍යවරුන් පවසයි දේශීය පුවත් වෙතයි දැන් අවධානය COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ 22 වන හා 23 වන මරණය අද පසුරුවේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා එනුව දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ සිදු කෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසීන්ට අදාළවයි COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ 22 වන මරණයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පසුරුවේ තහවුරු කළා. එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කොළඹ ජම්පටා වීදියේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. අදාළ කාන්තාව ඇය පදිංචි නිවසේ මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරන ලද අදාළ කාන්තාවගේ දේහ සම්බන්ධයෙන් කරන ලද PCR පරීක්ෂණයකදී ඇය කොරෝනා ආසාදිතෙකු ලෙස තහවුරු වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙම මියගේ කාන්තාවගේ පවුලේ සමාජිකයෙකු COVID-19 ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනාගෙන තිබූ අතර අනෙක් සමාජිකයින්ද නිවසේ නිරෝධායනයට ලක් කර තිබුණා. එසේම අදාළ කාන්තාව මිය යෑමට ආසන්නතම හේතුව COVID නියුමෝනියා තත්ත්වයේ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලව අද පස්වරුවේ සිදු කෙරුණා. එසේම COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ 23 වන මරණයද අද පස්වරුවේ වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක්. අදාළ කාන්තාව ඊයේ දින සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී COVID ආසාදිතෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙම කාන්තාව උණ, කැස, උගුරේ ආසාදනය ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී වාර්තා වී ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස පෙනහළු ආසාදනය වීම හඳුනාගෙන ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. කොස්ලන්ද හල්දුමුල්ල ප්‍රදේශයේ එකම පවුලේ සමාජිකයින් සිය දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අතර දින 11ක් පමණ වයස ඇති කුඩා බිලිඳියක් සිටිටමවයි හල්දුමුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. එසේම අදාළ බිලිඳියගේ මව, පියා හා මිත්තණියටද වෛරසය ආසාදනය වී ඇති අතර බිලිඳියගේ සියා පෑලියගොඩ මත්සේවිලද සංකීර්ණයේ සේවය කර පුද්ගලයෙකු බව සඳහන්. ඒ අනුව එම පුද්ගලයාට පසුගිය 29 වනදා COVID වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණවලදී මෙම අදාළ කුඩා බිලිඳිය හා ඇගේ පවුලේ සමාජිකයින් ආසාදිතයින් ලෙස තහවුරු වී ඇත්තේ මෙතෙක් COVID-19 වෛරස් ආසාදිතයෙකු වාර්තා නොවු කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන්ද COVID ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා අදාළ පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඇති අතර ඔහු පසුගිය 26 වනදා කොළඹ සිට වවුනියාව බලා ධාවනයේ වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින් නිවස බලා ගමන් කර තිබුණා ඔහු වවුනියාවේ සිට කිලිනොච්චිය කණ්ඩාවල පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණ ඊයේ දින සිදු කර PCR පරීක්ෂණයකින් මොහු ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ ඒ අනුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් 5 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා
බේරුවල ප්‍රාදේශීය රෝහලේ දන්ත වෛද්‍යවරයෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දන්ත සායනය සඳහා පැමිණි රෝගියෙකුගෙන් මෙම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහ බහු මහතා සිය තපගල විමසීමකදී සඳහන් කළේ. එසේම අදාළ වෛද්‍යවරයා සමග සේවය කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකුද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ පවුල්වලට අයත් පුද්ගලයන් 60 දෙනෙකු පමණ නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. 60 නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක කළමනාකාරවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම පෞද්ගලික බැංකුව තාවකාලිකව වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. අදාළ බැංකුවේ කළමනාකරු නිවාඩුකෝ සිටියේදී සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවක් අනුව ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම සමග එම බැංකුවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඔවුන් රැඳී සිටි ස්ථානවලම ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ. මෙවන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ සමාජිකයින් 56 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ කෑගල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම මාවනැල්ල බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරියුල්ල පොලිස් බල ප්‍රදේශයත් ඊයේ රාත්‍රියේ සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කිරීමට කටයුතු කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. නාරම්මල කිවුල්ගල්ල ප්‍රදේශයේ එළවලු හා මාළු වෙළඳාම් කටයුතු සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ හුදකලා කිරීමට කටයුතු කළ බවයි නාරම්මල පොලිස් ස්ථානාධිපතිවරයා අප කළ විමසීමකදී සඳහන් කළේ. මෙම ප්‍රදේශයේ එළවලු සහ මාළු අලෙවි කරන ලද කොරෝනා ආසාදිතයෙකු ගැවසී ඇති බැවින් නැවත දැනුම් දෙනතුරු මෙම ප්‍රදේශයේ හුදකලා ප්‍රදේශයක් බවට පත් කර ඇති බව නාරම්මල පොලිස් ස්ථානයේ වගේ නිවේදනය කරමි. අවිස්සාවිල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමන් සමග ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. නැහ අපිට නැහැ කියලා ඇවිදිනවා. එහෙම කරන්න එපා. හොඳ? මොකද ඔයගොල්ලෝ උදව් කරන ඔයගොල්ලන්ට අපිට බෑ මේ කටයුත්ත නවත්ත ගන්න. කොවිඩ් ආසාදිනේ වූ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමග අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හමු වේ මෙම සතිය තුල පාර්ලිමේන්තු රැස්වීම එක් දිනකට පමණක් සීමා කෙරුණා. යනුව අද දින රැස්ව පාර්ලිමේන්තු සභා වාරයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවණී ආරච්චි මහත්මිය විසින් වෛද්‍ය ආඥා පනතට ඉදිරිපත් කර ඇති නියෝග දෙකක් විවාදයට ගනු ලැබුවා. එහිදී කොවිඩ් වසංගතයේ මැඩලීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව විවිධ අදහස් පළ වුණා. මේ දිනවල මුහුණු පොතේ මම දැක්කා ආගමික කටයුත්තක් කරනකොට ඒ සම්බන්ධයෙන් විපක්ෂය විසින් නොයෙකුත් ආකාරයට මුහුණු පොතේ සටහන් කරලා තිබුණා. මේ පවිත්‍රවන්නේ ආරච්චි මහමුදුට බිලි වෙලා ඔයා මේ හරි මේ බිලි වෙන්න මේක මේව කරන්න කියලා. ඇත්තටම මේ COVID-19 ලංකාවෙන් මර්ධනය වෙනවා නම් ඒක කරන්නත් මම ලෑස්තියි. ඒක වෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යතුමිය කොරෝනාව සාර්ථකව මැඩපැවැත්වීම පිළිබඳව ප්‍රකාශ කරා. පළවෙනි පදක්කම යන්නට ඕන අතිගරු ජනාධිපතිතුමාට, දෙවෙනි පදක්කම යන්නට ඕන ගරු අග්‍රාමාත්‍යතුමාට. මම එතුමියගෙන් අහන්න කැමති දෙවෙනි රැල්ලේ පළවෙනි පදක්කම කාටද යන්නට ඕන, දෙවෙනි පදක්කම කාටද යන්න ඕන කියන එක මම එතුමියගෙන් අහන්නට කැමති. මේ මහමැතිවරණ සමයේ සම්පූර්ණයෙන්ම කොරෝනාව දේශපාලන පන්දුවක් කරගත්තා. ඡන්දේ පිප්පොකට් ගැහුවා. අමතිතුමිය කියනවා සියලුම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය කරනවායි කියලා. හැබැයි මේ රටේ මුස්ලිම් ඉස්ලාමීය ප්‍රජාවට පුච්චන එක පාප කර්මයක්. ඒ ආගමේ ඉතාමත්ම අන්තවාදී තීන්දුවක් ගත්තා. අලි සබ්රි මැතිතුමා තුමගේ හෘද සාක්ෂිය දන්නවා මොකද්ද සත්‍යය මොකද්ද අසත්‍යය කියලා. කලගෙඩි එහෙම නැත්නම් මුට්ටිය විසිකරන්න ඉස්සෙල්ලා වෙන්ටිලේටර් ටික අනුමුන් කරන්න තිබ්බා.
පාර්ලිමේන්තුව නොමග යවන මාස වෙන්ටිලේටර්ස් 200ක් ගිය මාසේ අපි අලුතෙන් ගෙනල්ලා හිටන් බෙදුවා ඊට අමතරව වෙන්ටිලේටර්ස් 600ක් තිබුණා අපිට තිබුණේ එක PCR ලැබ් එකයි අද ලැබ් 26ක් හදලා තියෙනවා ආණ්ඩුවක් විදියට කරන්න තියෙන දේ කරලා තියෙනවා කතා නැද්ද තුමනි ඔය গুপ্ত වැඩ කරනකොට තිබුණා නේද අර බෝතලයක් අස්සේ දාපු මණියක් ඉත නාගරාජයාගේ උදව්වත් ගන්න ඒකත් ඔබතුමිය ක්‍රියාත්මක කරන්න එදා අහනකොට කිව්වා තාම තියෙන පොකුරු ව්‍යාප්තියක් කියලා දැන් සමාජ ව්‍යාප්තිය නැද්ද සමාජ ව්‍යාප්තිය නැත්තම් මොනවටද කෑගල්ල ලොක්ඩවුන් කරන්නේ මේ නාරම්මල ලොක්ඩවුන් කරන්නේ අපි දන්නවා මුස්ලිම් ජනතාවගේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවයි කියලා ඔය භූමි දාණය කරන එක පිළිබඳව නමුත් ඒක දේශපාලනය කිරීම සුදුසු නෑ මේක දේශපාලනයක් නෙමෙයි ඔබතුමා මරනොත් ඔබතුමාවත් පුච්චනවා මම මරනොත් මාවත් පුච්චනවා අන්න ඒක කල්පනා කරන්න මුස්ලිම් ජනතාවගේ අයිතිය භූමි දාන කිරීමේ අයිතිය WHO එකෙන් පිළිහරක් තියෙනවා ඔබතුමා දන්නේ කියන්නේ වැරදිනේ සෝනරෝ WHO එකෙන් පිළිහරක් තියෙද්දි මොනවටද කොමිටුපත් කරන්න අලි සබ්‍රමැතුමාගේ ඉල්ලීමට කමිටුව පත් කරලා තියෙනවා ඒ කමිටුව මේ සතියේ රැස් වෙනවා අපි රැස් වෙලා ඒ සම්බන්ධයෙන් නැවත සලකා බලමු තාමත් අපි මේ සක්‍රීය සමාජ කොටස ඇතුළට තමයි මේ ප්‍රවාහය වෙලා හැබැයි මේ සක්‍රීය කණ්ඩායම බිඳිලා මේ අපේ රටේ මහලු වැඩිහිටි බවට පත් වූ විවිධ ලෙඩ රෝග වලින් පෙරෙන ගේ ආශ්‍රිත ජීවත් වෙන අයට මේක ආවොත් මා හිතන්නේ අපේ රට විශාල වියසෙන් ලක් විය හැකියි. මේ ගරු කතානද මල්ටි බැරල් වලින් හෝ යුද ටැංකිය වලින් විසඳිය හැකි ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මේ අවස්ථාවේදී වැඩිහිටි දිවිමනාව ලබන සියලු දෙනාට රුපියල් 5000 නොදීමට තීන්දුව කරලා තියෙනවා. හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා සපත්තු ඉල්ලනවා. මම කකුල් ඉල්ලන්නයි හදන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ওই ගම්පහ දිස්ත්‍රික්කයේ වාගේම රුපියල් 5000 දීමන මේ මිනිස්සු මැරුණා පොඩි ළමයි මැරුණා කතා කරන්න පාර්ලිමේන්තුවට ආපු නැති අණ්ඩ කුමාර දිසානායක එනවා එකක් ගැන නිවැරදි කරන්න මම 21 කිපා 22යිලු ලැජ්ජයි තමුන්නාංශ ගැන 300ක් මැරනම 300 ගැන කතා කරන්න මේ පාර්ලිමේන්තුව හිටියේ නෑ ප්‍රහාරය සිද්ධුනේ 21 ඒතර මා ලංකාවට එනවා 25 පොඩි පොඩි අනේ ඔයත් එකම ඔට්ටු දන්නේ මී ගොමින් කොට බානේවද හොඳ දෙවුන්දරින් කොට බානේවද හොඳ කියලා ඔට්ටුවක් දාමු දැන් තමයි ආවේ තව දෙදෙනෙක් මිය ගියපු බව ඒ නිසා තමයි මා කිව්වේ 21 නෙවෙයි 23ක් බව දැන් වාර්තා වී තිබෙනවා ඒකට ඒ තරම් දඟලන්න මා දන්නේ නැහැ ගරු කතානායකතුමනි මොකද්ද හේතුව කියලා පාර්ලිමේන්තු ප්‍රහාරය සිද්ධ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරපු කෙනා මේ මට චෝදනා කරනවා හරි හරි ඒක ඔබතුමා කතා කරගෙන යන්න අගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරනවා පාස්කු ප්‍රහාරයේදී ආ බලන්නේ මම හිටියානම් මං අද මන්ත්‍රී ධුරය निवास निरोधायन पद्धति मरणवल PCR परीक्षण COVID-19 වසංගත තත්ත්වයේ හමු වේ ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට ලෝක බැංකුව විසින් සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මාලදිවයින නේපාලය සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකුව අධ්‍යක්ෂ ෆාරිස් හදද් සර්වෝස් මහතා අතර හමුවක් අර්ලියගහ මන්දිරයේදී පැවැත්ුණා. මෙහිදී COVID-19 වසංගත තත්ත්වයේ හමු වේ ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා රජයට ෆාරිස් හදද් මහතා ප්‍රශංසා පළ කළා. ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ඇති සම්බන්ධතාවයට කෘතඥතාව පළ කරමින් හදද් සර්වෝස් මහතා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය මැතිවරණ ජයග්‍රහණයට පමණක් නොව ශ්‍රී ලංකාව COVID-19 වසංගත ගතිය පාලනය කරන ආකාරය ගැනද සුබ පැතුම් එක්කලා COVID-19 වසංගත තත්ත්වය ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් පහව යාමට ප්‍රාර්ථනා කරන බවත් ෆාරිස් හදද් මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. වත්මන් ආණ්ඩුව කොරෝනා වර්ධනය සඳහා විද්‍යාව වෙනුවට මිත්‍යාව තෝරාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ බව සඳහන් කළා.
කොරෝනා පාලනය කරගන්න බැරුව කයියක ගහ ඉඳලා සිංගප්පූරුවයි ඉතාලියයි අපෙන් ඉගෙන ගන්න ඕන කියලා පොරටෝක් දීලා ලොකු ටෝක් දීදී ඉඳලා අසරණ වෙලා අනාථ වෙලා විද්‍යාව වෙනුවට මිත්‍යාව තෝරගෙන එලියන්ත වයිට් මහත්මයාගේ කුණ්ඩලි වතුර කලවල දාලා ගංගා වලට උදාහරණ තත්ත්වෙට පත්ලා තියෙනවා. දැන් ඇත්තටම ඒ වතුර ගඟට මික්ස් වෙන්න ඕන නම් කලේ ගැට ගහපු එක ගලවන්න ඕන. දැන් සෞඛ්‍ය හැමතිතුමියට තියෙන හදිස්සිය නිසා කලේ ගැට ගහලා වහලා තිබිච්ච එකවත් ගලවන්න නැතුව තමයි දාන්නේ. ඉතින් ඒ නිසා අපි දැක්ක ගම්මන්පිල මාත හොරගෙඩියෙක් වගේ ගිහිල්ලා තමයි ඒක දාන්නේ. බයෙන් බයෙන් මිනිසුන්ට පේන්නේ නැති වෙන්නේ. රට වහලා ලොක්ඩවුන් කරන තත්ත්වෙට පත්ලා ඉන්න මොහොතේ අපිට ආරංචියක් තියෙනවා. දැන් ඉල්ලීමක් කරලා තියෙනවලු ත්‍රිකුණාමලයේ ආශ්‍රිතව ආර්ථික කලාපයක් හදන්න ඇමරිකාවට අවස්ථාව ලබා දෙන්න කියලා. මේ මොකද ඉල්ලන්නේ? අවසානදී ඉල්ලන්නේ ඔය ආර්ථික කලාපේ හදන්න දුන්නොත් ත්‍රිකුණාමල වරාය ඇමරිකාවට ලබා දීමේ ව්‍යාපෘතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ විශ්වාසයක් තිබෙනවා රෝගියක් හැදුනම ඒ රෝගිය හොඳ කරගන්න රතන සූත්‍රයේ වගේ දේශනාවකින් අපට අවශ්‍ය කරන ආශිර්වාද ලැබෙනවා කියන එක. ඉතින් අපි කොවිඩ් සංගත තත්ත්වයේ මැඩලීම සඳහා පන්සල් වල අප රතන සූත්‍ර දේශනා කළා. මේකට පිටරට වල සමහර උදේ හිනව. අතර ආකාරයන් වල අපිට හෙමිරිස්සාවක් වගේ හැදිනකොට අපි කොත්තමල්ලි බොනවා වෙනකට දාලා. වෙනකට වල කට්ටියෙන් බොන්නේ නැහැ. අපි අපි වෙනකට කොත්තමල්ලි දාලා අපිට හොඳ වෙනවා. ඒ නිසා විවිධ විශ්වාසයන් මත පදනම් වෙච්ච දේවල් වලට පවා ජනතාව වෙනුවෙන් කටයුතු කරන ඒ විශ්වාසයෙන් තියෙන පුද්ගලයන්. ඒව ආණ්ඩු ප්‍රතිපත්ති නෙමෙයි. හැබැයි ඒවා කරන්නේත් ඒ කරන හැම කෙනාම මේ රටේ ඉන්න මේ කෝවිඩ් සංගත තත්ත්වයේ ඉන්න රෝගීන් බේර ගැනීමේ පරමාර්ථය. අපේ රටේ ඉස්සර අපිට සරම්ප රෝගය හැදුනම, පැපල රෝගය හැදුනම ඒවත් කෝවිඩ් සංගතයන් මත වසංගතයක් තර බරපතල නොවුනත් ඒවත් වසංගතයක්. අපි gedara ඉස්සර කොළෙල්ල කියන අනිත් අයට එන්න එපා කිය. එහෙමයි වෙන්නට වල කරන්නේ නැහැ. ඒ රටවල ආගමික සංස්කෘති විශ්වාසයන් තියෙනවා. ඒ විශ්වාසයන් සමහර ඒවා හරි. සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මෙන්ම විපක්ෂයේ අනිකුත් සියලුම පක්ෂ එකම වේදිකාවකට පැමිණ වත්මන් රජයේ පරාජය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍යමුවක් ඇඳවමින් විශේෂයෙන්ම අපි දැක්කා යුද හමුදාපතිතුමා එකක් කියනවා, සෞඛ්‍ය නිලධාරීන් වෙනකක් කියනවා. කවුරු කියන දේද බාරගන්න? ඒ වගේම අපි අහන්නට අවශ්‍යයි පසුගිය කාලේ චීන රජය විසින් විශාල මුදල් ප්‍රමාණයක් දුන්නා මේ රටට මේ කොවිඩ් වසංගතයට වෙරේව සටන් කරන්න. සෞඛ්‍ය අමාත්‍යතුමේ විශේෂයෙන්ම අහන්නට ඕනේ මොකද්ද මේ මුදල් වලින් කරලා තියෙන්නේ? ඊයේ පෙරේදත් අපි ගොඩක් අද රටේ ජනතාව අතර කතා වෙන දෙයක්. සෞඛ්‍ය අමාත්‍යතුමියත් ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ 3-4 දිනක් ගිහිල්ලා කලගෙඩි අරන් කඟටවා විසික් කරන දෙයක් අපි දැක්කා. මේ මුදල් දීලා තියෙන්නේ කලගෙඩි විසික් කරන්න නෙවෙයිනේ. අපි මේ රජයෙන් අහන්නේ මේ ඇත්ත తత్వය මේ රටේ ජනතාවට පැහැදිලිව පෙන්වලා දෙන්න. මොකද අපි දකිනවා මේ රජය විසින් ගොඩක් දේවල් හංගනවා. අපි සෞඛ්‍ය අමාත්‍යතුමිය වහාම ඉල්ලා අස්වෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මං හිතන්නේ මේ රජයට ඡන්ද දුන අයත් දැන් ගොඩක් කනගාටු වෙනවා අයි මේ රජයට ඡන්ද දුන්නේ කියන එක. ඉතින් ඒක ඒ නිසා මං හිතනවා අපිට අපේ එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම සජබෙත් අනිත් විපක්ෂීන පක්ෂ සියලු දෙනාම එක වේදිකාවකට අපි එන්නට ඕනේ මේ ආණ්ඩුව පරද්ද. 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා අද සිය දූරේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාපති ලෙස පත් කෙරුණු එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා අද සිය දූරේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළා. ඒ ගුවන් හමුදා මූලස්ථානයේදී ලක්කේ හැටියට ගුවන් ශක්තිය මේ ගුවන් හමුදාව තුල පවත්වා ගැනීම සඳහා ගුවන් යාන ප්‍රමාණයක් තියෙනවා. නැවත වැඩි දියුණු කළා පියසර ක්‍රියාකාරකම් සඳහා යෙදවීමට, ඒවා ඊට ඉක්මනින් වැඩි දියුණු කර ගැනීමටත්, ප්‍රහාරක සහ වෙනත් ගුවන් මෙහෙයුම් සඳහා යොදා ගන්නා ඒ ගුවන් යාන ලබාගෙන අපේ ගුවන් ශක්තිය වර්ධනය කර ගැනීමට. එවනුව ඉලක්කය හැටියට ශ්‍රී ලංකා සමුද්‍රීය කලාපය ගුවනින් ආරක්ෂා කර ගැනීමට ඇති ශක්තියක් ඇති ගුවන් හමුදාවක් ලෙස ඉදිරියට යන්න. තුන්වෙනි ඉලක්කය හැටියට අභියෝගතා ගැන විශේෂ විමර්ශනයක් කරලා ඒවට මුහුණ දීමට හැකිවන පරිදි පුහුණු වීම සහ ඒ ප්‍රහාරක සැලසුම් වෙනස් කරමින් නියමුවන් රහිත ගුවන් යාන පද්ධතිය නගා සිටුවීමට, සයිබර් තාක්ෂණය වැඩි දියුණු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. හතරවෙනි ඉලක්කය හැටියට ස්වාභාවික ආපදා අවස්ථාවල් වලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවක් හැටියට රටේ මහ ජනතාව මහ ජන දේපලත් ආරක්ෂා කර ගැනීමට ගුවනින් අපිට දෙන්න පුළුවන් උපරිම ශක්තිය දීමට හැකි ලෙසට ගුවන් හමුදාව ඉදිරියට ගෙන යාමට අපි දැනට ගුවන් යාන අපි ස්ථානගත කරලා තියෙනවා කොවිඩ් රෝගියෙක් තියුණොත් ගුවන් මගින් ගෙන ඒමේ පහසුකම් ලබා දීම සඳහා අපි ඒකට සූදානම් වෙන්නම්. ඕනම අවස්ථාවක කොවිඩ්
මැදිස්ථානයේ මගින් අපෙන් රික්වෙස්ට් කරොත් සඳහා අවශ්‍ය සීලුම උදව් දීම සඳහා අපේ වෙනම කණ්ඩායම අපි අනුගත කරලා තියෙනවා. ඊට අමතරව අපි ක්වොරන්ටයින් සෙන්ටර්ස් එහෙම මැදිස්ථාන පහක් පවත්වාගෙන යනවා. පාන්තුර වෙරළ තීරයට ඊයේ පස්වරුවේ පැමිණි තල්මසුන් අතරින් 5 දෙනෙකු මේවන විට මියගොස් ඇති අතර එම සතුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වල ප්‍රතිඵල ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව පශු වෛද්‍ය නිලධාරී සුහද ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම සතුන්ගේ පෙනහළු සහ අක්මාවල අසාමාන්‍ය තත්ත්වයක් දක්නට ලැබෙන බවයි. පානතුර වෙරළ තීරයට ඊයේ පස්වරුවේදී තල්මසුන් 50කට අධික සංඛ්‍යාවක් පැමිණියා. එහිදී පැවති නිරෝධායන ඇඳිරි නීති තත්ත්වය පවනොතකමින් ප්‍රදේශවාසීන් වෙරළ ආරක්ෂක නිලධාරීන් නාවික හමුදාව සහ පොලිසිය එක්ව එම තල්මසුන් නැවත මුහුදට යැවීමට දැඩි උත්සාහයක නිරත වූයේ මේ ආකාරයෙන්. මේ සතා සාමාන්‍ය ලෝකේ වටේ මෙහෙම ගොඩ ගැහිම් වෙලා තියෙනවා. ඒ කියන්නේ මාස්කර ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියාවේ සත්තු 470ක් ගොඩ ගැහිලා තිබුණා. ඒක මේ සාමාන්‍ය මෙහෙම වෙන්නේ ලංකාවෙත් මේකට ඉස්සෙල්ලා සැරයක් වෙලා තියෙනවා. මේ අවුරුදු 5කට ඉස්සෙල්ලා සාම්පූර් ප්‍රදේශයේ සාමාන්‍ය මොකද්ද වෙන්නේ කියන්නේ මේ සත්තු පවුල් හැටියට තමයි ඉන්නේ. පවුල් හැටියට තමයි හැමතැනම යන්නේ. හැබැයි මේගොල්ලෝ මේ දැන් වෙරළ අයින්ට ඇවිල්ලා එක්කෙනෙක් දෙන්නෙක් මේ තල්ලු වෙලා වෙරළින්ද තල්ලු වෙලා ගොඩට ආවොත් ඔක්කොම සත්තු ටික එනවා. ඒකයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඒක ප්‍රිවෙන්ට් කරන්න ඒක නතර කරන්න විදියක් නැහැ. හැබැයි මේක වුණොත් අපි ඒක බලා ගන්න විදියක් තියෙනවා. පුළුවන් තරම් වෙහෙසලා සත්තු එළියට ගත්තත් අර මේ වේව් බ්‍රේක් එකට එහා පැත්තේ ගෙනිච්ච නැත්නම් ඇත්තටම සත්තු ආයේ මේ පැත්තට ගොඩ ගැහිලා එයි. කෙසේ වෙතත් පානදුර නළුරුව සහ වාතු වෙන ප්‍රදේශයන්හි වෙරළ තීරවලට මියගොස් සිටි තල්මසුන් 5 දෙනෙකු ගොඩ ගසා තිබුණා. ඒ අනුව අද පස්වරුවේදී මියගිය තල්මසුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබුවා. මේ වගේ තත්ත්ව ඇති වෙන්න කාරණා කීපයක්ම හේතු වෙනවා. මරණයට හේතුව කුමක්ද කියන කෙනත් අපිට හොයාගන්න පුළුවන් වෙයි සමහර විට. මෙහෙම සත්තු ගොඩක් එකතු වෙන්නත් හේතුව මේකෙදි අපි දැන් සත්ත්වගේ මරණ පරීක්ෂණයක් සිදු කරා. අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ තියෙන අසාමාන්‍යතා ඒවා දැන් අපි පරීක්ෂණ වලට යොමු කරනවා. දැනට අසාමාන්‍ය ලක්ෂණ පෙනහළු වලත් ඒ වගේම අක්මාවෙත් දකින්න ලැබෙනවා. මෙම වර්ෂයේ මේ දක්වා ඩෙංගු බවට සැක කරන රෝගීන් 28654ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර තිබෙනවා. දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින තුල ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් ඉදිරියේදී සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවීමේ වැඩි අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මේ අතර මෙම වර්ෂයේ මේ දක්වා ඩෙංගු බවට සැක කරන රෝගීන් 28654ක් මුළු දිවයිනෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා. ඒ අනුව ජනවාරි මාසයේ රෝගීන් 11608ක්ද පෙබරවාරි මාසයේ රෝගීන් 5368ක්ද මාර්තු මාසයේ රෝගීන් 1683ක් මෙන්ම අප්‍රේල් මාසයේ රෝගීන් 511ක් සහ මැයි මාසයේ රෝගීන් 1548ක් ජුනි මාසයේ රෝගීන් 2252ක් ජූලි මාසයේ රෝගීන් 2279ක්ද අගෝස්තු මාසයේ රෝගීන් 1508ක්ද සැප්තැම්බර් මාසයේ රෝගීන් 1141ක් සහ ඔක්තෝබර් මාසයේ රෝගීන් 756ක් මෙලෙස ගෙවුණු මාස කිහිපය තුළ හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පොවතක්. අද පස්වරු වෙන විට COVID-19 වෛරසය හේතුවෙන් වෛරසය ආසාදනය වූ රෝගීන් 137 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව අද දවස තුළ වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 404 දෙනෙක්. දැන්
රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. කොරෝනා ආසාදිතින් හඳුනා ගැනීමට කෙරෙන PCR පරීක්ෂණ යන්ත්‍රය ප්‍රයෝජනට ගැනීම සඳහා අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශයට අත්‍යවශ්‍යව තිබූ ශීතකරණයක් ශ්‍රී ලංකා ඉදිකිරීම සංගමයේ උතුරුමැද සුබසාධක සංගමයේ මකින් පරිත්‍යාග කරනු ලැබුවා. සබරගමු විශ්වවිද්‍යාලයේ 7 වැනි උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය උදේ රත්නායක මහතා අද එම විශ්වවිද්‍යාලයේ උපකුලපති කාර්යාලයේදී වැඩ බාරගෙන තිබෙනවා. ස්වයං නිරෝධායනයට යොමු කර සිටි හැටන් බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පාසල් සිසුවෙක් 19.90 සුවසැරිය හදිසි ගිලන් රථය මගින් අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අදාළ විභාග මධ්‍යස්ථානය දක්වා සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට හැටන් දික්කොයේ නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් අද පෙරවරුවේ කටයුතු කළා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.